You want food? Wait. Wait. Eat. Very good boy, very good. Hi everyone. Train your dog with Chanduka. Alutma YouTube channel ekak. Api kiyala denna yanawa. බල්ලෙක්ව හදන්නේ කොහමද බල්ලෙක්ව ට්‍රේන් කරන්නේ කොහමද පොඩි කාලේ ඉඳලා බල්ලෙක් හදද්දි අපි කළ යුතු දේවල් නොකළ යුතු දේවල් ඔය ඔක්කොම අපි කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් දැම්මම channel එක subscribe කරන්න. දැන් ඔයගොල්ලෝ දන්නවා මෙයාව මගේ YouTube channel එක sorry මගේ Facebook එකත් එක්ක ඔයගොල්ලෝ එකතු වෙලා හිටිනවා ඔයගොල්ලෝ දන්නවා මේ කවුද කියලා. චිකෝ මාස 3යි මේ වෙද්දි රොට්වයිලර් මේල් පපි කෙනෙක්. ඉතින් මෙයා කරන සෙල්ලම් මෙයා ට්‍රේන් කරන විදිය මම දැන්ට Facebook එකේ හරහා ඔයගලන්ට කියලා දුන්නා. එතකොට ඒක විතරක් නෙමෙයි අපි පොදුවේ බල්ලෙක්ව හදන්නේ කොහොමද ඒ දේවල් ගැන තමයි කියලා දෙන්න යන්නේ. ඉතින් ඕගලන්ට මේක වැදගත් වෙයි කියලා හිතනවා නම් අනිත් දර්ශයා කරන්න. මොකද මෙහෙම දෙයක් මං හිතන්නේ අද ලංකාවේ ගොඩාක් බල්ලෝ ඇති කරන අය ඉන්නවා. ගොඩක් අය සිද්ධ වෙන්නේ මොකක්ද? බල්ලෙක්ව හදනවා, හදන්න බෑ අපෝ මෙයා නරකයි කියලා. ඒක කාට හරි දෙන්න හදනවා, විකුණන්න හදනවා. එහෙම ලොකු කෙනෙක්, ඒ කියන්නේ බල්ලට චුට්ටක් ලොකු වුණාට පස්සේ එහෙම වෙන කෙනෙක්ට හුරු වෙනවා කියන එක හරි අමාරුයි. බල්ලරත් එක්ක අලුත් අයටත් ඒක අමාරුවක් තියෙනවා. ඉතින් එහෙනම් එහෙම නැතුව අපි හරි විදිහට බල්ලෙක්ව හදන එක තමයි මම කියලා දෙන්නේ. දැන් මෙතන ඕගලන්ට කියලා දෙන්නේ නැහැ ඩොග් ෂෝස් වලට යන විදිය, ඒ වගේ එහෙම නැත්නම් මිලිටරි ට්‍රේනින්ග් ඒ වගේ නෙමෙයි මෙතන අපි කතා කරන්නේ. ගෙදර නෝමල් විදියට අපේ පහසුට බල්ලෙක්ව හදන්නේ කොහොමද කියලා. දැන් අපි උදාහරණයකට ගමුකෝ. ගොඩක් අයට තියෙන ගැටලුවක් තමයි හරි බල්ලෙක්ව තෝරගන්නේ කොහොමද කියලා. පළවෙනි දේ තමයි බල්ලෙක්ගේ පොඩි කාලෙදි මෙයා හොඳ බල්ලෙක්ද අර අපි කියන්නේ පියෝ බ්‍රීඩ් අර හොඳම පෙඩිග්‍රී එකක් තියෙන හොඳ පියෝ බ්‍රීඩ් බල්ලෙක්ද කියන එක අපිට පොඩි කාලෙදී කවදාවත් තීරණය කරන්න බෑ. අපිට තීරණය කරන්න පුළුවන් එකම දේ තමයි, ඒ කියන්නේ අපිට කරන්න පුළුවන් එකම දේ විශ්වාසවන්ත තැනකින් ගන්නවා කියන එක. එතකොට මේක විකුණන තැනක්ද, ඔයාගේ යාළුවෙක්ද, ඒක මම දන්නේ නැහැ. ඒක ඔයා විශ්වාසවන්ත තැනකින් තමයි ගන්න ඕනේ. මොකද බල්ලගේ පොඩි කාලෙදී එයාගේ ලක්ෂණ අනුව කියන්න අමාරුයි මෙයා මොන වගේ බල්ලෙක්ද කියලා. මොකද ඇත්තටම කිව්වොත් මේ රොට්වයිලර් වුණාට ඩොබර්මන් ඉඳන් එහෙම නැත්නම් අපේ පාරේන නෝමල් කළු බල්ලෙකුත් මේ පොඩි කාලෙදි මේ වගේ තමයි. එක එක වෙනස්කම් තියෙනවා පොඩි පොඩි සුළු සුළු. මම කියන්නේ පොදුවේ එකපාර දැක්කම කෙනෙක්ට හොයාගන්න බෑ. එතන පළවෙනි දේ තමයි විශ්වාසවන්ත දැනකින් ගන්න. එතකොට ඕකට එක එක රෙජිස්ට්‍රේෂන් තියෙනවා, එක එක දේවල් තියෙනවා. ඒ අනුව ඕගලන්ට කරන්න පහසු දේවල් තියෙනවා. එහෙම නැත්නම් එහෙම නැතුව විශ්වාසවන්ත කෙනෙක්ගෙන් උනත් ගන්නට හැකියාව තියෙනවා. දැන් ඕගලන්ට පේනවා මෙතන චිකෝට අපි සෙල්ලම් කරන්න ස්ටික් එකක් දීලා තියෙනවා. එතකොට යා ස්ටික් එකත් එක සෙල්ලම් කරනවා. මොකද බල්ලෝ හරි ආසයි හපන්න. එදා මතක තියාගන්න කිසිම වෙලාවක බල්ලෙක් හපන එක නවත්තන්න බෑ. අපිට යාට පෙන්වන්න පුළුවන් ඔයා මේක හපන්න එපා මේක හපන්න පුළුවන් කියලා අපි යාට පෙන්වන දේ අනුව තමයි යා තීරණය කරන්නේ බල්ලෙක් කොහොමද මොනවද හපන්නේ කියන එක. අපි ඒ ගැන ඉස්සරහට පාඩමක් ඔයගලන්ට කියලා දෙන්න යනවා බල්ලෙක්ව කොහොමද කියලා. අනිත් එක තමයි එක එක අය බල්ලෝ තෝරාගෙන ඉදී එක එක විදිහට තමයි තෝරාගන්නේ. දැන් එක එක අයගේ අවශ්‍යතා වෙනස්නේ. දැන් මම ආසයි ගොඩක් හැඩි දැඩි ලොකු බල්ලෙක්ට. එතකොට මට කලින් ඉඳලා තියෙනවා ඩොබර්මන්, රිච්බැක්, ජර්මන් ෂෙපර්ඩ් ඒ වගේ එක එක જાති මට බල්ලු ඉඳලා තියෙනවා. එතකොට මේ මගේ අලුත්ම බල්ලු පැටියා රොට්වයිලර් කෙනෙක්. එතකොට මං කැමති ඒ වගේ කෙනෙක්. එතකොට මට රොට්වයිලර් බල්ලන්ව මම විශේෂයෙන් කිව්වොත් පළමු වෙනි පාරට බල්ලෙක් හදන කෙනෙක්ට මම රොට්වයිලර්ලව රෙකමෙන්ඩ් කරන්නේ නැහැ. මොකද මේගොල්ලෝ චුට්ටක් දඟයි, සැරයි, අපි ලොක්කා කියලා පෙන්වෙන්නේ නැත්නම් මේගොල්ලන්ව හදන්න හරි අමාරු වෙනවා. ඉතින් රොට්වයිලර් කියන జాතිය මම විශේෂයෙන්ම රෙකමෙන්ඩ් කරන්නේ නැහැ අලුතෙන්ම හදන කෙනෙක්ට. මම මගේ පෞද්ගලික මතය, මම ඉස්සරහට මේ දේවල් ගැන හරියට විස්තරාත්මකව කියනනම් සරලව කිව්වොත් මගේ පෞද්ගලික මතය බල්ලෙක්ව හදනවා නම් ෆස්ට් ටයිම් කෙනෙක් ෆස්ට් පළවෙනි පාරටම ලොකු බල්ලෙක් හදන්න ආස කෙනෙක්ට මම කතා කරන්නේ ජර්මන් ෂෙපර්ඩ්. ඉතාම හොඳයි ජර්මන් ෂෙපර්ඩ් කියන එකේනා. මොකද මොලෙත් හොඳයි, ඕගලන්ට තියෙන ආරක්ෂාව ඒ දේවලුත් එක්ක මම රෙකමෙන්ඩ් කරනවා. තව ඕගලන්ට එක එක මුදල් මට්ටම අනුව, හැකියාව තියෙන මට්ටම අනුව ලැබ්‍රඩෝ, ගෝල්ඩන් රිට්‍රීවර් ඒ වගේ බල්ලෙක් තුනක් යන්න පුළුවන්. ඒගොල්ලෝ හරි හීලයි, හරි ආදරණීයයි. හැබැයි අපේ වචනේ කිව්වොත් විසේ තියෙනවා. මාර 20ක් තියෙනවා, ගොඩක් දඟලනවා. ඉතින් ගොඩාක් යාට ප්ලේෆුල්නස් කියන එක යාගේ තියෙනවා. ගොඩාක් ප්ලේෆුල් ඩොග් කෙනෙක්. ඉතින් රොට්වයිලර් sorry golden retriever එහෙම නැත්නම් labrador retriever ඒ වගේ බල්ලෙක්ව ලස්සනට ආදරෙන් හදන්න පුළුවන්. හැබැයි පොඩ්ඩක් දඟලනවා. ඉතින් ජර්මන් ෂෙපර්ඩ් කියන එක නෑ දඟලිලා තිබ්බට ඔයා හදන විදිය අනුව ඔයාව පොඩ්ඩක් සංසුන් කරන්න පුළුවන්. ඩොබර්මන් කියන එක නත් වර්ගයක් එච්චරම ගැටලුවක් නැහැ.
එතකොට එක එක අයට ප්‍රශ්න අහන්න පුළුවන් හස්කි කියන බල්ලෝ කවුද ඒ දේවල් ග්‍රේට් ඩේන් ඒගොල්ලෝ ගැන විස්තර අහන්න මම ඒව ගැන ඉස්සරහට දැනුවත් කරන්නම් ඒතර මේකෙත් එක්ක දැන් තව කෙනෙක්ට ප්‍රශ්න කරන්න පුළුවන් ඇයි මේ හොඳ බල්ලෝ විතරද පාරේ ඉන්න අහිංසක ඩොග් කෙනෙක් අපි අරගෙන ඇඩොප්ට් කරොත් මොකද වෙන්නේ කියලා අනේ කිසිම ප්‍රශ්නයක් නැහැ මොකද ඒ බල්ලොත් මේ බල්ලෝ වගේම තමයි හොඳට මොලේ තියනවා හොඳට වැඩ ටික් කරනවා හරිම හොඳයි හැබැයි තියෙන එකම දේ මේ බල්ලන්ගේ මම අත්දැකීමෙන් කියන්නේ අර බල්ලෝ දැන් සමහර කෙනෙක්ට කියන්න බලන අනේ නෑ අපේ වල් බල්ලා මේ වදී කරනවා මේ මීට වඩා හොඳට වැඩ කරනවා එහෙම ඇත්ත ඒ සමහර අය ඒ විදිහට හැදිලා තියෙනවා හැබැයි පොදුවේ ගත්තොත් අපි මේ කියන බල්ලෝ අතර ලොකු වෙනසක් තියෙනවා ඒගොල්ලන්ගේ හැසිරීමේ සහ ඒගොල්ලන්ගේ බුද්ධි මට්ටමත් එක්ක ඉතින් හදන්න ට්‍රේන් කරන්න ගොඩක් පහසුයි මේ වගේ බල්ලෙක්ව ඊට අමතරව දැන් අපි බල්ලෙක්ව ගෙදරට ගේන්න ඕනේ කාලය ගැන කතා කරන්න පුළුවන් කොයි වෙලාවෙද මම බල්ලෙක්ව ගන්න ඕනේ එතන කොතනින්ද මම බල්ලෙක්ව ගන්න ඕනේ මේක තනි කරම තියෙන විශ්වාසය කියන දේ මත බල්ලෙක්ව අපිට තීරණය කරන්න බෑ හොඳයිද නරකයිද පියෝ බ්‍රීඩ් එකක්ද එහෙමත් නැත්නම් මෙයා වෙන කෙනෙක් يعني වෙන විදියට ක්‍රොස් වෙලාද වෙන කෙනෙක් එක්ක වෙන බල්ලොත් එක්ක ක්‍රොස් වෙලාද ඒක අපිට තීරණය කරන්න බෑ පොඩි කාලේ මොකද හැම බල්ලෙක්ව එක වගේ චූටි කාලේදී හරිම කියුට් හරිම ලස්සනයි ලොකු වෙන තමයි ඒගොල්ලන්ගේ හැසිරීම අනුව එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ පෙනුම වෙනස් වෙන්නේ ඒ හින්දා විශ්වාසමත් කෙනෙක්ගෙන් ගන්න ඒක තමයි මට කියන්න පුළුවන් දේ බල්ලෙක් ගැනීම සම්බන්ධයෙන් ගන්නකොට බල්ලෙ ඔයි කාලෙන්ද ගන්නෝ බල්ලෙක් ගන්න එක හරිම ආසයි ගොඩාක් දරුවෝ ආසයි ඉක්මනට බල්ලෙක් ඕනි කියලා පැටියා පැටවු දාලා සමහරලාට මාස සති දෙකෙන් මාසෙන් ටක් ගාලා බල්ලව ගෙදරට ගේනවා හදන්න තියෙන ආසාවට හැබැයි මගේ හදන්න පුළුවන් හදන්න බැරි නැහැ හැබැයි ගොඩක් විටමින්ස් දෙන්න වෙනවා ගොඩක් පෝෂණය දෙන්න වෙනවා ඊට අමතරව විශේෂයෙන් බල්ලෙක්ව හදද්දි පොඩි වයසින් ගනිද්දි මං කියන දේ තමයි ප්‍රතිශක්තිකරණය ඉතා අඩු වෙනවා මොකද අම්මගේ බල්ලා ඒ බලු අම්මගේ තියෙන මව් කිරිවල තියෙන ප්‍රතිශක්තිය ගැන අපි කොච්චර පිටින් දුන්නත් අපිට ගන්න හරි අමාරුයි එතකොට මගේ යෝජනාව මේ මම සාමාන්‍ය කෙනෙක්ගේ අඩුම මාස දෙකක්වත් මාස දෙකකට වඩා ඉන්න පුළුවන් නම් හොඳයි මාස දෙකම ආරක් වගේ අන්න අඩුම මාස දෙකක්වත් අම්මගේ කිරි බීලා අම්මගෙන් පෝෂණය වෙන්න ඉඩ දෙන්න බල්ලට ඒක වඩා හොඳයි ඒක ගොඩක් වටිනවා කියලා මම හිතනවා ඊට අමතරව අපි බල්ලෙක්ව ඒ විදියට තෝරලා ගෙදරට ගෙනාවට පස්සේ සෝෂලයිස් කරන්නේ කොහොමද? ගෙදර අයත් එක්ක හුරු කරවන්නේ කොහොමද? ගෙදර වැඩ කටයුතු අපි කරන්නේ කොහොමද? ගෙදර අය අපේ තියෙන වැඩත් එක්ක බල්ලාව ඒවට සම්බන්ධ කරවන්නේ කොහොමද? ඔය දේවල් ගොඩාක් අපිට කතා කරන්න තියෙනවා. ඉතින් මම අපේ ඉදිරි වැඩසටහනේදී ට්‍රේන් යෝ ඩොග් විත් චන්ඩුක කියන වැඩසටහනෙන් මම බලාපොරොත්තු වෙනවා ගොඩාක් වටින දේවල් ඔයගලන්ට ටිකෙන් ටික කියලා දෙන්න. ඒ වගේම තමයි ඉස්සරහදී අපි ඔයගලන්ට කියලා දෙනවා බල්ලෙක්ට කන්න දෙන්න ඕනේ මොනවද? පහසුවෙන් ගෙදර හදා ගන්න පුළුවන් මොනවද? ගෙදර තියෙන දේවල් වලින් කොහොමද කන්න දෙන්න පුළුවන්? ඒත් එක්කම බල්ලෙක්ට බෙහෙත් කරන්න කොහොමද? බල්ලෙක්ට ඉන්ජෙක්ෂන් දෙන්න මොන වෙලාවටද? ඒ දේවල් ගැන පණු බෙහෙත් දෙන්න මොන වෙලාවටද? බල්ලෙක්ව සුව කරන්න මොන විදියටද? ලෙඩක් හැදුනොත් එහෙම නැත්නම් ලෙඩ හදාගන්නේ නැතුව ඉන්නේ කොහොමද? ඔය දේවල් ඔක්කොම අපි ඉදිරියේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් එහෙනම් දැම්මම ට්‍රේනර් ඩොග් විත් චන්දුක YouTube channel එක subscribe කරන්න, චන්දුක ලොපිස් page එක like කරන්න. ඕගලන්ට ගොඩාක් දේවල් ඉදිරියේ දැනගන්න පුළුවන් බල්ලෙක් ගැන, බල්ලෙක් හදන විදිය සම්බන්ධයෙන්. ඒත් එක විශේෂයෙන් අපි කියලා දෙනවා බල්ලාට එක එක දේවල් ට්‍රේන් කරන්න කොහොමද? සිට් එකේ ඉඳලා වාඩි වෙන එකේ ඉඳලා ඊට වඩා ගොඩාක් අමාරු commands දක්වා අපි ට්‍රේන් කරන්නේ කොහොමද කියන එක ඔයගලන්ට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් රැඳිලා ඉන්න අපි ආයෙත් හම්බෙමු. බල්ලන්ගේ විස්තර අතට